iPhone විදුවෙන්ස්ල හැමෝටම ලංකාවේ හැමෝම බලාගෙන ඉන්නේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් පක්ෂවලට කොයි විදිහට ආසන බෙදිලා යයිද කියන කාරණය පිළිබඳව දැනගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක විශ්ලේෂණයක්, ඒ කියන්නේ පැරණි ප්‍රතිඵල මත පදනම් වෙච්ච සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් අනුමානයක් කරන්නයි විදුව සූදානම් වෙන්නේ. ඉතින් මේක සමීක්ෂණයක් නෙවෙයි, පුද්ගලයන්ගේ ජනමතයත් එක්ක සම්බන්ධ වෙච්ච ඔවුන්ගේ මතය විමසීමකින් කරපු සමීක්ෂණයක් නෙවෙයි, පැරණි දත්ත මත පදනම් වෙලා ඉතාම සරල ඩේටා මයිනින් ටෙක්නික්ස් භාවිතා කරලා කරපු නියුමරිකල් ඇනලිසිස් එකක්, එහෙම නැත්නම් සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක්. අපි බලමු අපිට මේකෙන් මොනවද කියන්න පුළුවන්, මේ දේවල් හරියයිද කියන කාරණය පිළිබඳව. ඉතින් රනිල් දිනුවද කියලා 2024 ජනාධිපතිවරණය පිළිබඳව විදූ කරපු විශ්ලේෂණය බලපු සමහරෙක් විදූගෙන් ප්‍රශ්න කරලා තිබුණා. ඇත්තටම ඒකට දෙන්න තියෙන හරිම සරල පිළිතුරක්, මොකද මේ විශ්ලේෂණයේ ඇතුළේදී විදූ කොහෙවත් සඳහන් කරලා නැහැ කොයි අපේක්ෂකයාද ජයග්‍රහණය කරන්න කියලා. හැබැයි සමහරුන්ට හැඟී ගිහිල්ලා තිබුණා යම් අපේක්ෂකෙක් මේක ජයග්‍රහණය කරනවා කියලා ප්‍රකාශ කළා කියලා. ඇයි මිනිසුන්ට එහෙම හිතුනේ? ඒ ප්‍රසන්ටේෂන් එක කරද්දි, එහෙම නැත්නම් ඒ කරපු විශ්ලේෂණය ඔබට ඉදිරිපත් කරද්දි විදුවතින් වෙච්ච වරදක් නිසා තමයි සමහරුන්ට එහෙම හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. මොකද්ද ඒ වරද කියලා අපි බලමු. මුලින් මේ වීඩියෝ ඇතුළේදී විදු ඉස්මතු කරපු කරුණු හතරක් තිබුණා. පළවෙනි කාරණය තමයි ඒ විෂුවලි පේන දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵලයන් සංඛ්‍යාත්මකව නිවැරදි නැහැ. මොකද ඒක පොදු සමීකරණයක් තුළ ගොඩනගලා තියෙන්නේ. එතකොට පොදු සමීකරණයකින් අපිට නුවරළිය ජනමතයත් කොළඹ ජනමතයත් එකම සමීකරණයකින් මනින්නට බෑ. හැබැයි මේ විදිහට එක සමීකරණයක් ගොඩනගලා ඒ දත්ත අරගෙන තියෙන්නේ අවසන් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා, නිගමනය කිරීම සඳහා උදව්වක් වශයෙන් කියන කාරණය. මේ කාරණය විදු අවස්ථා කිහිපයකදීම ඒ වීඩියෝ ඇතුළේදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝවේ අවසන් නිගමනයක් පිළිබඳව විදු සඳහන් කරලා තියෙනවා. නිගමන තුනක් පිළිබඳව විදු සඳහන් කරා. පළවෙනි කාරණේ තමයි කාටවත් 50% ගන්නට බැහැ කියන කාරණය. ඒ වගේම ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන කෙනා ජනාධිපතිවරයා විදිහට මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන එක, ඒ වගේම දෙවෙනි මනාපය ගණනය කරන්නට සිදු වෙනවා කියන එක සහ ඒ වගේම අවසන් වශයෙන් සජිත් ප්‍රේමදාස ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 145 ඉක්මවා යන්නේ නැහැ. ඒ විශ්ලේෂණයේ සඳහන් ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වෙන්නට වැඩි සම්භාවිතාවක් තිබෙනවා කියන කාරණේ. ඉතින් අවසන් ප්‍රතිඵලය බැලුවාම මේ සඳහන් කරපු කාරණා සියල්ලම නිවැරදි බව ඔබට ඉතාමත්ම පැහැදිලිව දැකගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ වීඩියෝවේ මේ කරුණු ඇතුළත් කොටස මම ඔබට උපුටලා දක්වන්නම්. මේ වගේ ප්‍රධාන අපේක්ෂකෙන් 3 දෙනෙක් තරගයට ආපු ඉතිහාසයක් පූර්ව දත්ත අපිට නොමැති නිසා මේ උපකල්පනයන් මත තමයි අපිට ඉදිරියට යන්නට වෙලා තියෙන්නේ. ඒ නිසා ඇතැම් විට මෙහි දෝෂ ප්‍රතිශතය වැඩි වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ කොහොමනත් අපිට මේ එක එකක් ෆයින් ටියුන් කරගෙන යන්නට තරම් ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ විදිහේ සාධාරණ පොදු සමීකරණයක් ගොඩනගලා සියලු දිස්ත්‍රික්කවල ගණනය කිරීම අපි සිදු කරලා තියෙන්නේ. හැබැයි මේ ගණනය කිරීම මත පදනම් වෙලා අපිට යම් නිගමන කිහිපයකට එන්න පුළුවන්. අපේක්ෂකයන් කිසිවෙකුටත් 50%, ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 71 සීමාවට එන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා එහෙම වුණොත් දෙවෙනි මනාපය ගණනය කරනවා. කොහොම වුණත් මේ දත්තානුව පේන දේ තමයි මූලික වටේදී ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට වැඩි ඉඩක් තිබෙනවා කියන කාරණය. විදුගේ මේ ගණනය කිරීමේ විදියට ප්‍රායෝගික සිදුවීම් අතරේ ගත්තම සජිත් ප්‍රේමදාසට ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන්නට තිබෙන ඉඩකඩ අඩුයි. ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් සජිත්ගේ ඡන්ද සංඛ්‍යාව විතරක් හරි ගියේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ඔහුගේ ඡන්ද පදනම ගැන අපිට පූර්වාදර්ශයක් තියෙනවා. ඒ මත පදනම් වෙලා තමයි ඔහුගේ සමීකරණය විදු ගොඩ නැගුවේ. ඒ වීඩියෝ ඇතුළතදී විදු ඉස්මතු කරපු තවත් කාරණයක් තමයි මේ ජනාධිපතිවරණ සටන තුන්කොන් සටනක් වෙන්නට ඉඩකඩක් තියෙනවා කියන කාරණය. මෙතනදී බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ සහ දැනටත් හිතාගෙන ඉන්නේ මේ පසුගිය ජනාධිපතිවරණ සටන තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතරේ කියන කාරණේ. හැබැයි ඇත්තම කතාව මේ සටන පැවතුනේ අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ මහතා අතරේ. ඇයි එහෙම වෙන්නේ කියන එක පිළිබඳව ඔබට විමතියට කාරණයක් බවට පත් වෙයි. ඒ වීඩියෝ ඇතුළතදී විදු පැහැදිලිවම පෙන්වා දුන්නා සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන්නේ නැහැ කියන කාරණේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් වතාවේ ලබාගත් ඡන්ද ලක්ෂ 69ත්, ඒ වගේම අලුතෙන් එකතු වෙච්ච ඡන්ද ප්‍රමාණයත් කියන මේ සමස්ත ඡන්ද ගොඩෙන්
රනිල් වික්‍රමසිංහ මහතා කොච්චර පෝෂණ එකක් ගන්නවද අනුරු කුමාර දිසානායක මහතා කොච්චර පෝෂණ එකක් ගන්නවද කියන කාරණය මත තමයි මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වෙන්නේ. ඉතින් ඒ දෙන්නම සමසම ඡන්ද ප්‍රමාණයන් ලබා ගත්තා නම් මේ සටන තියුණු තුන්කොන් සටනක් බවට පත් වෙනවා. ඒක තමයි විදු ග්‍රැෆිකලි අර නිරූපණය කරලා තිබුණේ මේ තුන්දෙනා ආසන්න වශයෙන් සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාව විදිහට. නමුත් ඒ වීඩියෝයෙන් විදු කරුණු කිහිපයක් සඳහන් කළා එකිනෙකා අතර ඡන්ද බෙදී යන්නට තියෙන බලපාන ප්‍රධාන සාධක පිළිබඳව. ඉතින් එතනදී විදු සඳහන් කරපු දෙයක් තමයි අනුර කුමාර දිසානායක මහතා ගොඩනගාගෙන තිබුණු ප්‍රතිරූපය සහ ඔවුන්ගේ ඡන්ද කැම්පේන් එකේ තිබුණු ප්‍රබලතාවය. මෙන්න මේ දේවල් නිසා අර ඡන්ද ගොඩෙන් වැඩි පෝෂන් එකක් ඔවුන් දිනාගන්නට සමත් වුණා කියලයි විදූ දකින්නේ. මේ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේදී විදූ කරපු වැරද්දක් තිබුණා. ඒ කාරණය තමයි මේ තිදෙනාම වෙන්වෙන්ව ජයග්‍රහණය කිරීමට තියෙන අවස්ථාවන් පිළිබඳව දත්තය ඔබට ඉදිරිපත් නොකර මේ තුන්දෙනා ආසන්න වශයෙන් සමාන ඡන්ද ලබා ගන්නා අවස්ථාව පමණක් ඉදිරිපත් කිරීම. එතකොට මේ ග්‍රැෆිකලි මේක බලපු බොහෝ දෙනෙක් ඒකේ වැඩිපුර ඡන්ද ගිහිල්ලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට. ඒ නිසා ඔහු දිනනවා කියලා විදූ කියපු බවට උපකල්පනයක් ගොඩනගා ගත්තා. හැබැයි විදූ පැහැදිලිවම ඒ වීඩියෝ ඇතුළේ සඳහන් කරපු කරුණු කාරණා කලින් ඔබට දකින්නට ලැබුණා, ඔබට අහන්නට ලැබුණා. ඒ වගේම විදූ එතන එක් එක් දිස්ත්‍රික්කවල වෙන්වෙන් වශයෙන් ප්‍රතිඵල පෙන්වුවා. ඒ ප්‍රතිඵල නිවැරදි නොවනවා කියලා විදූ සඳහන් කළත් ඒ ප්‍රතිඵල පෙන්වුවා ඒකට හේතුව බවට පත් වුණේ. එහෙම නැත්නම් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ යකාමේ නිකන් හිතන ගණන් ටිකක් දාලා සමස්ත ලංකාවේ ප්‍රතිඵලය කියනවා කියන කාරණේ. නමුත් ඒ දිස්ත්‍රික්ක විදිහට ඔබට විදූේ ප්‍රතිඵලය පෙන්වන්නට හේතුව තමයි අපි එක් එක් දිස්ත්‍රික්කවල මේක වෙන වෙනම සමීකරණ වලින් ගණනය කරලා තියෙනවා කියන කාරණය ඔබට පැහැදිලි වෙන්න. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේ තිදෙනාම එකිනෙකා ජයග්‍රහණය කරන්නට තියෙන ඉඩකඩ පිළිබඳව අවස්ථා නිරූපණය කරන්න නම් ඒ නිර්මාණය කරලා තිබුණා වගේ තුන් ගුණයක් ග්‍රැෆික් නිර්මාණය කරන්නට වෙනවා. සහ එතකොට මිනිසුන්ට මේක කන්ෆියුස් වෙනවා, මොකද එක දිස්ත්‍රික්කයක් සඳහා ප්‍රතිඵල තුනක් පෙන්වන්නට වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අවම කර ගැනීම සඳහා තමයි විදුවේ ඉදිරිපත් කිරීම කළේ. නමුත් එතනදී විදුවතින් ඒක වෙච්ච වැරද්දක් කියලායි විදුව හිතන්නේ. මෙතනදී මේ රූපමය සංනිවේදනයේදී තියෙන මූලික රීතියක් තියෙනවා. ඒක තමයි රූපයට කතා කරන්නට ඉඩ දෙන්න වචන ඔබේ රූපයේ සුරතල් කිරීම සඳහා යොදා ගන්න කියන කාරණේ. ඉතින් මෙන්න මේක අපි සරලව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මිනිසෙක් දකින දේවල් වලින් 80%ක් ඔහුගේ මතකයේ රැඳෙනවා, ඔහු ඒ දේවල් අවශෝෂණය කරගන්නවා. හැබැයි කෙනෙක්ට ඇහෙන දේවල් වලින් 20%ක් පමණයි ඔහුගේ මතකයට යන්නේ, මතකයේ රැඳෙන්නේ සහ ඔහු අවශෝෂණය කරගන්නේ. ඉතින් මෙන්න මේක පිළිබඳව විදු මීට වඩා කල්පනා කළ යුතුව තිබුණා. නිසාර වචන වලින් මොන දේ කිව්වත් රූපෙන් දකින දේ පිළිබඳව තමයි බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳුනේ. සහ විනාඩි 20ක විතර වීඩියෝ එකක් බලන්න සමහරු කැමති නැහැ. අර ටක් ටක් ගාලා ප්‍රස්තාර වලින් පෙන්වන්නේ මොකද්ද කියන එක බලාගෙන කියන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි වැරදි අදහසක් සමහරක් ප්‍රේක්ෂකයන්ගේ ඔළුවට ගිහිල්ලා තිබුණේ. ඒ වගේම විදූ ඉදිරිපත් කරපු හරය මේ කරුණු නිවැරදිව තේරුම් ගත්ත බොහෝ පිරිසක් හිටියා. ඒ හැම දෙනෙකුටම ස්තුතියි. ඒ වගේම ඒ ජනාධිපතිවරණයේ හිටපු ප්‍රධාන අපේක්ෂකයන් බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ Tamanට 150 ඉක්මවන්නට හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් ඒ සියලු උපකල්පන වැරදිලා ගියා. නමුත් විදූ ඒ වීඩියෝ එකේ කරලා තිබිච්ච නිගමන හතරම නිවැරදි වුණා කියන කාරණය සටහන් කළ යුතුයි. දැන් අපි මේ පාර පාර්ලිමේන්තු මැතිවරණයට අවධානය යොමු කළොත් මෙතනදිත් විදූ කරන්නේ අර වගේම සංඛ්‍යාත්මක විශ්ලේෂණයක්. පැරණි ප්‍රතිඵල මත පදනම් වෙලා ගොඩනගපු සමීකරණ කිහිපයක් මගින් තමයි මේ ප්‍රතිඵලය විදූ ගණනය කරලා තියෙන්නේ. මෙතනදී විදූ ගන්න උපකල්පන පිළිබඳව ඔබට කියන්නම්. අපි බලමු මේ උපකල්පනත් එක්ක නිවැරදි අනුමානයකට එන්න අපිට හැකියාවක් ලැබෙයිද කියලා. ඒ වගේම ඔබට මේ පේන්නේ විදූ මේ සම්බන්ධයෙන් ගණනය කරපු වර්ක්ෂීට්ස්. මේකත් එක්ක අවසන් ප්‍රතිඵලය, අවසන් ගණනය කිරීම විදූ ඔබට ඉදිරිපත් කරනවා. එතකොට ඔබට ඒ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කය කොහොමද ප්‍රතිඵල ගිහිල්ලා තියෙන්නේ කියලා බලන්නට හැකියාවක් තියෙනවා. පළවෙනි උපකල්පනය තමයි සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට වඩා මහමැතිවරණයක ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රතිශතය අඩුයි දිස්ත්‍රික්ක කිහිපයක හැරෙන්නට, විශේෂයෙන් නුවරඑළිය ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල හැරෙන්නට මේ අනෙකුත් දිස්ත්‍රික්කවල මේ ප්‍රතිශතය අඩු වෙනවා. ඒ නිසා මෙවර සැලකිය යුතු ඡන්ද ප්‍රමාණය අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලැබිච්ච ඡන්ද ප්‍රතිශතයට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රාහකයාගේ ඡන්ද ප්‍රතිශතය වැඩි වෙනවා, පරාජිතයාගේ ඡන්ද ප්‍රතිශතය අඩු වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ පරාජිත අපේක්ෂකයාගේ ඡන්දදායකයා දුර්මුඛ වෙනවා, ඔහු සමහර විට ඡන්දපොලට යන්නේත් නැහැ. ඒ වගේම සමස්ත ඡන්ද ප්‍රකාශනයේ තියෙන අඩුවත් මේ සඳහා බලපානවා. ඒ වගේම වෙනත් කුඩා කුඩා පක්ෂවලට ඡන්ද බෙදී යාමත් මේකට බලපාන සාධකයක් බවට පත් වෙනවා.
මේ පාර වෙනසක් තියෙනවා විදූ හිතන විදිහට විදූ උපකල්පනය කරන විදිහට ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ තරමක වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්නත් පුළුවන්. ඒකට හේතුව ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබිච්ච ඡන්ද කොටස් තුනකට බෙදලා යන්නට ඉඩකඩ තියෙනවා කියලායි විදූ දකින්නේ. මෙහි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රඳවා ගනී. ඒ වගේම සැලකිය යුතු කොටසක් ජාතික ජනබලවේගයටත් එවගේම තවත් කොටසක් සමගි ජනබලවේගයටත් එවගේම තවත් කොටසක් පොදුජන පෙරමුණටත් බෙදී යනවා කියලයි විදූ දකින්නේ. මේ උපකල්පන මත පදනම් වෙලා තමයි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ. පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ප්‍රතිපලත් සැලකිල්ලට ගනිමින් විදූ නිර්මාණය කරපු සාධාරණ සමීකරණයකින් තමයි මේ ගණනය කිරීම සිදු කරලා තියෙන්නේ. උතුරු නැගෙනහිර ප්‍රතිපලය පිළිබඳව හරියටම කියන්න අමාරුයි. මොකද උතුරු නැගෙනහිර ඡන්ද හැසිරීම අනෙක් දිස්ත්‍රික් වලට සාපේක්ෂව සෑහෙන වෙනස්. ඒ වගේම මේක දීර්ඝ ගණනය කිරීමක් අවසානයේදී විදූ දකින්නේ මෙන්න මේ ආකාරයෙන් දිස්ත්‍රික් වශයෙන් ඡන්ද සංඛ්‍යාවන් සටහන් වෙයි කියලා. දිවයින පුරා ලක්ෂ 115කට ආසන්න පිරිසක් ඡන්දේ ප්‍රකාශ කරන්න ඉඩක් තිබෙනවා කියලයි මේ ගණනය කිරීම අනුව පුරෝකථනය කරන්නට පුළුවන් වෙන්නේ. මීළඟට ආසන බෙදී යන ආකාරය බැලුවාම දිස්ත්‍රික්ක වශයෙන් 105කට වැඩි ඡන්ද ලබාගත් පක්ෂවල ඡන්ද සංඛ්‍යාවේ එකතුව දිස්ත්‍රික්කයට අදාළ ආසන සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා එන සංඛ්‍යාවෙන් බෙදනවා. එතකොට එන අගය තමයි මන්ත්‍රී ආසනයක් සඳහා වන ඡන්ද සංඛ්‍යාව බවට පත් වෙන්නේ. ඊට පස්සේ 105ට වැඩියෙන් ඡන්ද ලබාගත් පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය ආසනයකට අදාළ ඡන්ද ගණනෙන් බෙදලා ලැබෙන ආසන ප්‍රමාණය හොයා ගන්නවා. බෝනස් ආසනයේ වැඩිපුර ඡන්ද ගත්ත පක්ෂයට හිමි වෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය බලන්න සමස්ත වළංගු ඡන්ද සංඛ්‍යාව 29 න් බෙදනවා. ඊට පස්සේ ඒ එන අගෙන් එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් බෙදනවා. ඊට පස්සේ තමයි ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවන් තීරණය කරන්නේ. මේ පේන ප්‍රතිඵලයට වඩා වෙනසක් විය හැකි තනක් තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව දිනා ගන්න සර්ව ජන බලය සමත් වුණොත් ඔවුන්ට ඇතම් විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වෙන්නට සියුම් ඉඩක් තියෙනවා කියලයි විදූ දකින්නේ. ඉතින් අපි බලමු මේ පුරෝකථනය කරපු ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලයත් එක්ක කොයිතරම් දුරට සමාන වෙයිද කියන කාරණය. මේක සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් මත පදනම් වෙච්ච ගණනය කිරීමක් විතරයි. ලෝකයේ තියෙන ඕනෙම සිදුවීමක් සමීකරණයකට ගන්න, ගණිතමය සමීකරණයකට ගන්න අපිට හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒ ගණිතමය සමීකරණයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන විචල්‍යයන් භාරයන් සහ නියතයන් අපි කොයිතරම් දුරට නිවැරදිව හඳුනා ගන්නවාද කියන කාරණය. ඉතින් මේක ගැඹුරු සමීකරණයක් මත ගොඩනගපු විශ්ලේෂණයක් නෙමෙයි, සරල සමීකරණයක් මත ගොඩනගපු පොඩි ඩේටා මයිනින් පැටර්න්ස් ටිකක් එක්ක ගොඩනගපු විශ්ලේෂණයක්. ඉතින් මේක හරි විනෝදාත්මක වැඩක්, මේක ඇකඩමික් වැඩක්. ඉතින් මේ දේවල් එක්ක අපි බලමු මේක කොයිතරම් දුරට සාර්ථක වෙනවද කියන කාරණය. සමාජයේ තියෙන දේවල් දිහා වෙනස් හැකින් බලන්න කැමති හැමෝම විදූ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. හැම විටකම විදූ අලුත් දේවල් පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.